ඉතින් මේ තියෙන්නේ අද මම ඔයගලන්ට කියලා දෙන්න යන වෙබ්සයිට් එකෙන් මම හොයපු මුදල් ප්‍රමාණය. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් ඩොලර් 21, ඩොලර් 0.7, ඩොලර් 14, ඩොලර් 0.7. ඉතින් තව පල්ලෙහාට ගිය පස්සේ ඩොලර් 35, ඩොලර් 24 මෙන්න මේවාගේ ලොකු මුදල් ප්‍රමාණයක් අද මම ඔයගලන්ට කියලා දෙන්න යන වෙබ්සයිට් එකෙන් මම මේ වෙනකොටත් අරගෙන තියෙනවා. ඉතින් මේ වෙන කිසිම වෙබ්සයිට් එකක් නෙමෙයි, මම ඔයාලන්ට දවස් දෙකකට කලින් අරන් ආපු CoinWith කියන වෙබ්සයිට් එක. ඉතින් අද ඔයගලන්ට මම මේ විදිහට කියලා දෙනවා CoinWith කියන වෙබ්සයිට් එකෙන් කොහොමද සාර්ථකව මේ වගේ ලොකු මුදලක් අපි ලබා ගන්න කියලා. ඉතින් හැමදෙනාටම ආයුබෝවන් කියලා සාදරයෙන් පිළිගන්නවා අපේ අලුත්ම e-money වීඩියෝ එකට. ඉතින් මේ වෙබ්සයිට් එක ගැන මම වීඩියෝ එකක් අරන් ආවා මීට දවස් දෙකකට කලින්. ඉතින් ඒකෙදි ඔයාලට මම කියලා දුන්නා මෙන්න මේ ගේම් කියන සෙක්ෂන් එක හරහා කොහොමද අපි මේකේ හොඳ ගාණක් හොයන්න කියලා මෙයාලම දෙන සිග්නල් වලින්. ඉතින් ඊට අමතරව මේ වීඩියෝ එකේදී මම කිව්වා තව ක්‍රමයක් තියෙනවා, ඒ ක්‍රමයේ ගොඩක් හොඳ ක්‍රමයක්. ඉතින් අන්නේ ක්‍රමය තමයි අද මම ඔයාලට කියලා දෙන්න සහ මම මේ වෙබ්සයිට් එකේ වැඩිපුරම සල්ලි හෙව්වේ අද මම ඔයාලට කියලා දෙන මේ ක්‍රමය හරහා. ඉතින් මේ වෙබ්සයිට් එකට රෙජිස්ටර් වෙන්න මහලුකු දෙයක් කරන්න නෑ. ඔයාට පල්ලෙහා ලින්ක් එක තියෙනවා. ඒ පල්ලෙහා ලින්ක් එක උඩින් ක්ලික් කරාම ඔයාව කෙලින්ම මේ වෙබ්සයිට් එකේ රෙජිස්ට්‍රේෂන් ෆෝම් එකට තමයි අරගෙන එන්නේ. ඉතින් මම ඒක පෙන්නන්නම් ඔයාට. ඉතින් මෙතෙන්දි කරන්න තියෙන්නේ ඔයාගේ නම මෙන්න මෙතන උඩින් ලබා දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ මොබයිල් ෆෝන් නම්බර් එක බින්දුව අයින් කරලා මෙන්න මෙතනින් ලබා දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාට කැමති පාස්වර්ඩ් එකක් ඔයා ලබා දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයා ආයිමත් ඒ දුන්න පාස්වර්ඩ් එකම වරද්දන්න නැතුව මෙන්න මෙතනට ලබා දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාට මෙන්න මෙතන කෝඩ් එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඒ කෝඩ් එක වෙනස් කරන්න නැතුව ඔයා මෙන්න මෙතන සයින් අප් කියන බටන් එක උඩින් ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාව කෙලින්ම මේ වෙබ්සයිට් එක ඇතුළට අරගෙන යනවා. ඉතින් වැරදිලාවත් ඔයාට මේ සයින් අප් කියන බටන් එක උඩින් ක්ලික් කරාම වෙබ්සයිට් එක ඇතුළට අරන් ගියේ නැත්නම් ඔයා මෙන්න මේ ලොගින් කියන එකට තමයි අරගෙන එන්නේ. ඉතින් මෙතෙන්දී ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මෙතනින් ඔයාගේ යූසර් නේම් එක කියන ඔයාගේ නම ලබා දීලා ඊට පස්සේ ඔයා මේකට දුන්න පාස්වර්ඩ් එක ලබා දීලා මෙන්න මෙතන ලොගින් කියන බටන් එක උඩින් ක්ලික් කරන්න. අනිවාර්යයෙන්ම ඔයා මේ වෙබ්සයිට් එක ඇතුළට මෙයාලා ඊට පස්සේ අරගෙන යනවා. වෙබ්සයිට් එක ඇතුළට අරන් ගියාට පස්සේ අපිට මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වෙබ්සයිට් එකේ ඕනම කෙනෙක්ට ඇවිල්ලා වැඩ කරගන්න පුළුවන් විදිහට තමයි මෙයාලා හදලා තියෙන්නේ. මහලුකු දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මම අර කලින් කිව්වාගේ මම මේ ගේම් වලින් සල්ලි හොයන විදිය ඔයාලට කලින් පාර කියලා දුන්නා. හැබැයි දැන් මම ඔයගලන්ට කියලා දෙන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් පල්ලෙහා මැද්දට වෙන්න තියෙනවා ට්‍රේඩ් කියලා බටන් එක. ඉතින් මේ ට්‍රේඩ් සෙක්ෂන් එක හරහා කිසිම කාගෙන්වත් උදව්වක් නැතුව කොහොමද සල්ලි හොයන්නේ කියලා තමයි අද මම මේ වීඩියෝ එකේදී ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මේ ට්‍රේඩ් කියන වචනේ අහුව ගමන් මේ වීඩියෝ එක ස්කිප් කරලා යන්න හදන්න එපා. මොකද ඔයා හිතන ට්‍රේඩ් එකක් නෙමෙයි මෙතෙන්දි වෙන්නේ. මෙතෙන්දි ඊට ගොඩාක්ම හාත්පසින්ම වෙනස් ට්‍රේඩ් එකක් තමයි කරන්න තියෙන්නේ. ඒකෙ හින්දා මුලින්ම ඔයා වීඩියෝ එක ඉවරනකම් බලන්න සහ ස්කිප් නොකර බලන්න. ඔයාලට මේ වීඩියෝ එකේ හැම තප්පරයක්ම වටිනවා. ඔයා සල්ලි හොයන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක් නම්. ඉතින් මම දැන් මෙන්න මෙතන ට්‍රේඩ් කියන බටන් එක උඩින් ක්ලික් කරගන්නවා. ඉතින් මේක උඩින් ක්ලික් කරාට පස්සේ ඔයාලට දැන්මම බලා ගන්න පුළුවන් මගේ account balance එක මේ වෙලාවේ දිනම් ටිකක් ලොකු balance එකක් තියෙනවා. ඒත් එක්ක මගේ පළවෙනි වීඩියෝ එක ගිහිල්ලා ඔයාලට බලන්න පුළුවන් නම් ඔයා බලන්න. ඒ වීඩියෝ එකේදී මගේ trading balance එක $1200යි. හැබැයි දැන් මෙතෙන්දී ඔයාලට බලා ගන්න පුළුවන් $1535යි. ඒ කියන්නේ $300කටත් වඩා මම profit කරලා තිනවා මේ දවස් 3 ඇතුළත. ඉතින් ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයා හිතන්නකෝ දවසට $100 ගානේ වුණත් සාමාන්‍යයෙන් මාසෙක පඩියට ආසන්න ප්‍රමාණයක් මම දවසකට අරන් තිනවා මේ වෙබ්සයිට් එක හරහා. ඉතින් මෙතෙන්දී ඔයාලට බලාගන්න පුළුවන් කරන්න තියෙන දේ සරලවම මම පැහැදිලි කරන්නම්. ඉතින් මේ තියෙන්නේ Bitcoin chart එක. ඉතින් මේ Bitcoin chart එකේ දැන් ඔයාලට කරන්න තියෙන්නේ මේ chart එක පල්ලෙහාට එයිද එහෙම නැත්නම් උඩට එයිද කියලා predict කරන්න. ඒ කියන්නේ මෙතෙන්දී මම කරනකොට ඔයාලට තේරෙයි ඒක. ඉතින් මෙන්න මෙතන ඔයාලට බලාගන්න පුළුවන් අනිවාර්යයෙන්ම අපි මෙන්න මේ 30s ඒ කියන්නේ තප්පර 30 ඇතුළත තමයි මේ හැම දෙයක්ම කරන්න ඕන. අනිවාර්යයෙන්ම මෙන්න මේකට ටික් එකක් දා ගන්න ඕනේ. මෙන්න මේක කහපාටින් පෙන්වන්න ඕන ඔයාලට. ඊට පස්සේ ඔයාලට බලාගන්න පුළුවන් order amount එක. ඒ කියන්නේ අපි මේකට order එකක් දානවා නම් කොච්චර එක මුදල් ප්‍රමාණයක් දානවද කියලා තමයි මෙතනදී සඳහන් වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලට මේ වෙබ්සයිට් එකට ඩොලර් 10ක් 15ක් වුණත් දාගන්න පුළුවන්. ලොකු ගාණක් නෙමෙයි. ඉතින් ඩොලර් 10ක් 15ක් කියන්නේ සාමාන්‍යයෙන් ඩොලර් 5න් උඩට මේ වෙබ්සයිට් එකට දාගන්න පුළුවන්. ඉතින් එහෙම දාගෙන ඔයාට පොඩි මුදලකින් මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් මේ වෙබ්සයිට් එකේ තියෙන තවත් ලොකුම විශේෂත්වයක් තමයි මේකෙදි ඩොලර් 0.1න් උනත් ට්‍රේඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක්ම පොඩි ගාණකින් උනත් මේ වැඩේ අපිට කරගන්න පුළුවන්කමක් තියෙනවා ගොඩක්ම ලේසියෙන්. ඉතින් මම කලින් කිව්වා වගේ මම මෙන්න මේ විදිහට මේ වෙබ්සයිට් එක හරහා හොඳ ප්‍රොෆිට් එකක් අරගෙන තියෙනවා. ඉතින් මේක 100%ක්ම වින් කරන්නේ නැහැ හැමතිස්සෙම. මම ලොස් ගියේවත් තියෙනවා. මම ඔයාලට ඒකත් පෙන්වන්නම්කෝ. ඉතින් මේ තින් මෙතනදී මම ඩොලර් 35ක් ලොස් වෙලා තියෙනවා. හැබැයි 80%ක් 85%ක්ම මේ විදිය ගොඩක්ම සක්සස්. ඉතින් මම මේ විදිය ඔයාලට අනිවාර්යයෙන්ම කරලා පෙන්වන්නම් අද. ඉතින් මේ වැඩේ කරන්න අපිට ඇප්ලිකේෂන් එකක් ඕන වෙනවා. ඒ ඇප්ලිකේෂන් එක තමයි ඔය යන්න ඕනේ Play Store එකට. Play Store එකට ගිහිල්ලා Trading View කියලා search කරන්න. ඉතින් සමහරක් විට මේ app එක දැනටමත් ඔයාගේ phone එකේ ඇති. එහෙම නැත්නම් අලුතෙන් අලුතෙන්ම එන කෙනෙක් නම් මෙන්න මේ ට්‍රේඩින් වියු කියන ඇප් එක ඔයා ඩවුන්ලෝඩ් කරගන්න. මහා ලොකු ඇප් එකක් නෙමෙයි. ඒ වුණාට සල්ලි හොයන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ ට්‍රේඩින් වියු කියන ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. මේ මේකෙන් සල්ලි හම්බෙන්නේ නැහැ. එහෙම වැරදි තේරුම් ගන්න එපා. ට්‍රේඩින් වියු කියලා කියන්නේ මාකට් ඇනලයිස් කරන්න තියෙන ඇප් එකක්. ඉතින් මේක ඕපන් කරගන්න. මේක ඕපන් කරගත්තට පස්සේ දැන් මේ විදිහට නෙමෙයි පින්නන්නේ. මම ඔයාලට පින්නන්නම් මේක.
මේකේ ඕපන් කරගත්තට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් හරිද ඉතින් මෙතෙන්දී ඔයාට කරන්න තියෙන්නේ සාමාන්‍ය විදිහට මේ ට්‍රේඩින් view app එකේ account එකක් හදාගන්න account එකක් හදාගෙන මෙන්න මේ විදිහට පල්ලෙහාට යන්න පල්ලෙහාට ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් BTC USDT කියලා තැනක් තියෙනවා හොඳට මතක තියාගන්න මේ USD නෙමෙයි USDT කියන එක ඔයා තෝරන්න ඕනේ ඉතින් මම මෙන්න මේ විදිහට USDT කියන එක තෝරලා මෙන්න මෙතන තියෙන කොටු කෑල්ල තෝරනවා මේ කොටුවක් වගේ අතින් මෙන්න මේ කුඩින් ක්ලික් කරගන්නවා මේ කුලින් ක්ලික් කරගෙන මෙන්න මෙතන පල්ලෙහාම තියෙනවා මේ 1M එහෙම නැත්නම් 1D 1.4H ඒ විදිහට තියෙනවා. ඉතින් මෙන්න මේ කුඩින් ක්ලික් කරගෙන මම මෙන්න මෙතන මිනිත් කියනක යටතේ 1 මිනිත් තෝරනවා. දැන් මම ඒක සිලෙක්ට් කරගෙනමයි තියෙන්නේ. ඉතින් මම මෙන්න මේ විදිහට 1 මිනිත් තෝරලා මම මෙතන මේක ක්ලෝස් කරගන්නවා. හරි ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට මේක පෙන්නනවා. ඉතින් මෙතෙන්දී මම ආයිමත් අපේ වෙබ්සයිට් එකට යන්න ඕනේ. වෙබ්සයිට් එකට ගිහිල්ලා මේක අපි මේ විදිහට මිනිමයිස් කරගෙන ඔයාලා බලාගන්න පුළුවන් උඩින් ෆ්ලෝටින් වින්ඩෝ. මෙන්න මේ ෆ්ලෝටින් වින්ඩෝ කියන උඩින් ක්ලික් කරගන්න ඕනේ. ඉතින් මේ වෙලේ iPhone තියන අයට කරගන්න පුළුවන්. හැබැයි iPhone තියන අයට ෆ්ලෝටින් වින්ඩෝ කියලා නෙමෙයි තියෙන්නේ. ඔයාට කරගන්න තියෙන්නේ. ඒ කියන්නේ app එකක් උඩින් තව app එකක් run කරගන්න එක. ඉතින් මම මෙන්න මේ උඩින් ක්ලික් කරලා මේ trading view කියන app එක මෙහෙම ක්ලික් කරගන්නවා. ඉතින් එහෙම ක්ලික් කරලා පස්සේ ඔයාලා බලාගන්න පුළුවන්. දැන් මෙතනදී trading view app එකත් අපිට පෙන්නනවා. ඒත් එක්කම අපේ coin with website එකත් අපිට පෙන්නනවා. ඉතින් මෙන්න මේක හරහා තමයි අපි හොඳ ගේමක් ගහගන්න තියෙන්නේ. ඉතින් මෙතෙන්දී වෙන වැඩේ මම සරලවම කියන්නම් ඔයාට. ඉතින් මේ තියෙන්නේ මේ coin with කියන website එක මේ trading view කියන app එකට වඩා ගොඩක් පරක්කුයි. ඉතින් අපි මේ trading view කියන app එක මෙන්න මේ coin with කියන එකට වඩා ගොඩක් ඉක්මන්. එහෙම නැත්තම් මම ඒක අනිත් පැත්ත කියන්නම්. මේ trading view කියන app එකට වඩා මේ coin with කියන අපි සල්ලි හොයන website එක ගොඩක් පරක්කුයි. ඉතින් අන්න ඒක පාවිච්චි කරලා අන්නේ පරක්කුව පාවිච්චි කරලා අපි මේ website එකේ සල්ලි හොයන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මේක ඇත්තටම කපටි වැඩක්. ඉතින් ඒ වුණාට අපිට දැන් සල්ලි හොයන්නත් ඕනේ හින්දා අපි මේ වැඩේ කරන්න ඕනේ. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මේ trading view app එකේදී අපිට මේක පෙන්වන්නේ. ඒ කියන්නේ මේ දැන් market price එක පෙන්වන්නේ 26054. හැබැයි මේ අපේ coin with එකේ පෙන්වන්නේ 26048. ඉතින් අන්න ඒක පාවිච්චි කරලා දැන් මේ කියන්නේ අනිවාර්යයෙන්ම මේක ඉතින් මෙතෙන්දී කියන්නේ කියන්නේ මේ coin with එකේ මේ chart එක අනිවාර්යයෙන්ම 26054ට යනවා කියලා. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් ටිකක් වෙලා බලාගෙන හිටියොත් 54ට ගිහිල්ලා තමයි මේක පල්ලෙහාට එන්නේ. දැන් මෙතන රතු පාට කැන්ඩල් එකක් හැදෙන්නේ. ඉතින් මේ රතු පාට කැන්ඩල් එකක් හැදෙනකොට ඔයාලා බලා ගන්න පුළුවන් දැන් මෙතන 26036. හැබැයි මෙතන chart එක තියෙන 26054. ඉතින් මේක අනිවාර්යයෙන්ම 26036ට යනවා. ඉතින් මම ඒක කරලා පෙන්නන්න නැත්නම් ඔයාලට තේරෙන එකක් නැහැ. ඉතින් මෙතන මම ඩොලර් 10ක් කියලා දෙනවා. ඉතින් මගේ මේ ලොකු බැලන්ස් එකක් තියෙන හින්දා තමයි මම මේ ඩොලර් 10ක් කියලා දෙන්නේ. නැත්නම් සාමාන්‍ය මම ඩොලර් 30 උත් ට්‍රේඩ් කරනවා. ඔයාගේ ලොකු බැලන්ස් එකක් නැති කෙනෙක් නම් ඔයා මේ වගේ ලොකු මුදලක් දාන්න එපා කිසිම වෙලාවක එකපාර. ඉතින් මේක ඩොලර් 10ක් කියලා දීලා දැන් අපි හිතනවා නම් මේක උඩට යනවා කියලා අපි ලෝන් කියන බටන් එක උඩින් ක්ලික් කරනවා. මේක පල්ලෙහාට යනවා කියලා අපිට ප්‍රෙඩිට් ගන්න ඕන නම් ෂෝට් කියලා බටන් එක උඩින් ක්ලික් කරන්න තියෙන්නේ. ඉතින් අපි මෙන්න මෙතන බලන් ඉමු. අපි මේක ලොකු කැන්ඩල් එකක් එකපාර පල්ලෙහාට හරි උඩට හරි ගියොත් අපි මේ පැත්තට අනිවාර්යයෙන්ම ට්‍රේඩ් එකක් දානවා. මෙන්න මෙතන අගේ බලලා. ඉතින් අපි බලන් ඉමු මේක. හරි ඉතින් ඔයාලට බලාගන්න පුළුවන් ඩොලර් 7ක් කියන්නේ සාමාන්‍ය ලංකා මුදලෙන් ගත්තොත් රුපියල් 1500ක වගේ ප්‍රමාණයක් මම ඔයගොල්ලන්ට පේන්න ලයිව්ම හොයලා තිනවා. ඉතින් මෙතෙන්දි වෙන දේ මම ආයිමත් කියන්නම්. මෙතන මේ chart එක තියෙන්නේ. මේ chart එකේ තියෙන අංක ටික, ඒ කියන්නේ මේ chart එකේ තියෙන price එක සහ මේ coin with එකේ තියෙන price එක වෙනස්. හරිද? ඒ කියන්නේ මේ trading view කියන app එක මේ coin with එකට වඩා ඉක්මන්. ඒකෙන් හින්දා මේකෙදී පෙන්නන අගයට එන්න තප්පර ගාණක් පරක්කු වෙනවා මේ coin with කියන website එක. ඉතින් මෙතෙන්දී ලොකු movement එකක්, ඒ කියන්නේ ලොකු candle එකක් උඩට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මෙතන 14නේ, මම මෙතන long එකක් ගන්නවා. ඉතින් මෙතන දැන් මම trade එකක් දැම්ම, මම ඔයාලට පෙන්නන්නම් ඒක. දැන් මෙතන 30 කියලා පෙන්නන්නේ, හැබැයි මෙතන 27 පෙන්නන්නේ. හරිද? ඉතින් අනිවාර්යයෙන්ම මේක 30ට ගිහිල්ලා තමයි අයිමත් මෙතන මේක පල්ලෙහාට එන්නේ. ඉතින් දැන් අපි බලමු දාපු trade එක හරි ගිහින් තියෙනවද කියලා. ඉතින් මම මෙන්න මෙතෙන්දී තමයි දාලා තියෙන්නේ. දැන් අපි බලන් ඉමු. ඉතින් ඔයාලට මම අර පෙන්නන්නම් මෙතන chart එකක්. ඉතින් අර මම මේ කැන්ඩල් එක පටන් ගන්නකොටමයි මේ ට්‍රේඩ් එක දැම්මේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඒ වෙලාවේ ඉඳන් මාකට් එක උඩට ගිහින් තියෙනවා. ඉතින් ඔන්න මම මේ ට්‍රේඩ් එකක් වින් කරා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඩොලර් 21ක් දැන් මම මෙතෙන්දී ප්‍රොෆිට් කරලා තියෙනවා. ඉතින් ඩොලර් 21ක් කියන්නේ සාමාන්‍යයෙන් රුපියල් 6500ක් 7000කට ආසන්න ප්‍රමාණයක් ඔයාට පේන්නම දැන් මම මෙතෙන්දී වින් කරා. ඒකත් එක්ක කලින් ප්‍රොෆිට් කරපු ඩොලර් 7ත් එක්ක බැලුවොත් සාමාන්‍යයෙන් ආසන්නව ඩොලර් සාමාන්‍යයෙන් රුපියල් 8000ක් 9000කට ආසන්න ප්‍රමාණයක් මම ඔයගොල්ලන්ට පේන්නම මෙතෙන්දී වින් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ වෙබ්සයිට් එකේ අපි මේ ට්‍රේඩින් වියු කියන ඇප් එක පාවිච්චි කරලා සල්ලි හොයන්නේ. ඉතින් මම අර කලින් කිව්වාගේ ඔයා හොඳ ඉවසීමෙන් බලන් ඉන්න, හොඳට මේක හොඳ මූවමන්ට් එකකට එන්න. ඒ කියන්නේ
හොඳට පල්ලෙහාට හරි හොඳට උඩට හරි යනකම් බලන් ඉඳලා අපිට පුළුවන් මේ බැලන්ස් එක එතනට යන්න කලින් මෙන්න මේකට සමාන වෙන්න කලින් උඩට හරි පල්ලෙහාට හරි දැන් අපි මේක පල්ලෙහාට දැම්මොත් අපි ඒත් වින් වඩ බලාගෙන පුළුවන් හොඳ මූවමන්ට් එකක් ගිහින් තියෙනවා ඒත් අපි මෙතනදි වින් කරනවා ඉතින් අන්න ඒ විදිහට ඔයා මේක පොඩ්ඩක් බලන් ඉඳලා ඔයාට පුළුවන් දැන් මේ ට්‍රේඩින් වියු එකේ තියෙන ප්‍රයිස් එක සහ කොයින් විඩ් එකේ තියෙන ප්‍රයිස් එක සංසන්දනය කරලා ඔයාට පුළුවන් ට්‍රේඩ් එකක් දාන්න පල්ලෙහාට හෝ උඩට ඉතින් මේකේ මේකට අමතරව තවත් දේවල් තියෙනවා මම මේක මාකට් එක අයින් කරගන්නවා ඉතින් ඊට එහා පැත්තෙන් ඔයාට බලාගෙන පුළුවන් බයිනරි ඔප්ෂන් කියලා එකක් තියෙනවා ඉතින් මේ බයිනරි ඔප්ෂන් කියලා කියන්නේ අර කලින් වගේම තමයි අපිට පුළුවන් විනාඩියටත් විනාඩි 5ටත් විනාඩි 15ටත් මේක ට්‍රේඩ් කරන්න. ඉතින් අර කලින් වගේම තමයි මේකේ තියෙන වාසිය තමයි අඩුම මුදලින් මේ වැඩේ කරගන්න පුළුවන්. ඩොලර් 0.01 එකෙන් උනත් අපිට මේ ට්‍රේඩ් එකක් දාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඩොලර් 0.01 එකකින් මේ ට්‍රේඩ් එකක් දැම්මත් අපිට ඩොලර් 0.095ක වගේ ප්‍රමාණයක් ප්‍රොෆිට් එකක් එනවා. ඉතින් මෙතෙන්දි කරන්න තියෙන්නේ මේ වැඩේ කරනවා නම් පොඩක් මාකට් ඇනලයිස් පාරක් කරලා අපිට පුළුවන් ලේසියෙන්ම විනාඩි 15කට උනත් මේ ට්‍රේඩ් එක දාන්න. ඉතින් කිසි ප්‍රශ්නයකුත් නැහැ මහලුකට බය වෙන්න දෙයක්වත් නැහැ. මොකද නැති වුණොත් නැති වෙන්නේ ඩොලර් 0.01යි. ඩොලර් 0.01යි නැති වෙන්නේ. හැබැයි ඔයා ප්‍රොෆිට් කරොත් ඔයා මේ විදිහට 10 වතාවක් ප්‍රොෆිට් කරොත් ඔයාට ඩොලර් 1ක් හම්බ වෙනවා. කියන්නේ දවසට ඩොලර් 1ක වගේ පොඩි ප්ලෑන් එකක් තියාගන්න. දවසට ඩොලර් 1ක් හැවුවොත් ඔයා මාසෙකට ඩොලර් 30ක්. කියන්නේ රුපියල් 10000ක වගේ මුදලක් ඔයා මාසෙකට හොයනවා මේ පුංචිම පුංචි ඇප් එකක් හරහා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ වෙබ්සයිට් එකේ අපිට සල්ලි හොයන්න තියෙන මේ බයිනරි ඔප්ෂන් එක හරහත්. ඉතින් මෙතන මම ආයිමත් හෝම් කියන ගන්නවා. ඉතින් මම හිතනවා මම කියලා දුන්න දේවල් තේරෙන්නේ නැති මොනවා හරි නොතේරුණු දේවල් තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න මම අනිවාර්යෙන් උදව් කරන්නම් ඔයාලට. එහෙම නැත්නම් මම අනිවාර්යෙන් තව වීඩියෝ එකක් හරි දාන්නම්. ඒ වගේම මේකේ ඩිපොසිට් කරන විදිය සහ මේකේ සල්ලි ගන්න විදිය මම කලින් වීඩියෝ එකේදී ඔයාලට කියලා දීලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝ එකේ ලින්ක් එකත් මම පල්ලෙහාන් දාන්නම්. මම ඕනනම් පොඩිට කියලා දෙන්නම් මේකේ සල්ලි ගන්න ඕන නම් අපිට මේ විත්ඩ්‍රෝ කියන බටන් එක උඩින් ක්ලික් කරන්න ඕනේ. හරි විත්ඩ්‍රෝ කියන බටන් එක උඩින් ක්ලික් කළා ඔයාලට බලා ගන්න පුළුවන් ඩොලර් 10ට උඩින් ඕනි ප්‍රමාණයක් මේකේදී මුදල් ලබා ගන්න පුළුවන්. ඉතින් මෙතෙන්දි ඔයා ඩිපොසිට් එකක් කරලා ඔයා සාමාන්‍ය ඩොලර් 5ක් ප්‍රොෆිට් කරා කියන්නේ ඔයාට ඒ වෙලාවම ඒ ඩොලර් 5 ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ඒ වෙලාවම ඩොලර් 15ම උනත් ඔයාට ඔයාගේ account එකට ලබා ගන්න පුළුවන් බොහොම සුළු වෙලාවක් ඇතුළත. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ වෙබ්සයිට් එකේ සල්ලි හොයන්නේ. මම අර කලින් කිව්වා වගේ ඔයාට තේරුණ නැත්නම් පල්ලෙහාන් comment එකක් දාන්න. ඒ වගේම ඔයාට පුළුවන් නම් මට කරන උදව්වක් විදිහට සහ ඔයාගේ යාළුවන්ට කරන උදව්වක් විදිහට මේ වීඩියෝ එකට like එකක් දාන්න. මොකද like එකක් දැම්මොත් විතරයි ඔයාගේ යාළුවන්ටත් මේක share වෙන්නේ. share වුණොත් විතරයි ඔයාගේ යාළුවනුත් මේ වීඩියෝ එක දකින්නේ. ඒ වගේම ඔයා තාමත් අපිත් එක්ක එකතුනේ නැති කෙනෙක් නම් අනිවාර්යෙන්ම අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් අපි අරන් එන්නේ මෙන්න මේ විදිහ online සල්ලි හොයන්න පුළුවන් වීඩියෝ. ඉතින් එහෙනම් අපි ආයිමත් අලුත් වීඩියෝ එකකින් හම්බවමු. මේ වෙබ්සයිට් එක සම්බන්ධව තව දීර්ඝ විස්තර කිරීමක් එක්ක තව වීඩියෝ අරන් එනවා මම අනිවාර්යෙන්ම. ඉතින් ඔයගලන්ට ඕනේ විස්තරේ පල්ලෙහාන් comment කරගෙන යන්න මම අනිවාර්යෙන්ම මේ හැම ගැටලුවකටම විසඳුමක් එක්ක ඔයගලන්ට අනිවාර්යෙන්ම අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. එහෙනම් ඉතින් ආයිමත් අලුත් වීඩියෝ එකකින් හම්බවමු. එතකන් ඔයාට සුබම සුබ දවසක්. ගොඩක් ස්තුතියි.